මීට සති දෙකකට ඉස්සෙල්ලා මහජන ආරක්ෂක ඇමති වීරසේකර. ඔහු මට ප්‍රකාශ කරා මේ සභාවේදී තමුසේ වීරයෙක් හදන්න වෙන්න හදන්න එපා කියලා. අද මෙතන නැති වුණත් මට මේක ඇන්සට් ගත කරන්න ඕනේ. මට තමුසේ කියලා කතා කරපු නිසා මම එයාට මීට පස්සේ ගරු ඇමතිතුමා ගරු මන්ත්‍රීතුමා කියලා කතා කරන්නේ නැහැ. මම වීරයෙක් වෙන දඟලන්න ඕනේ නැහැ. මේ සභාවේ ඊයේ පෙරේදා කරපු කතාවල රාජපක්ෂවරුන් පවා හැම වෙලේම මට ලැබිය යුතු ගෞරවය මා දක්වපු රටට සේවය කරපු හැටි ගැන කතා කරා. එකන්ද කොහේ හරි ඉන්න හාල් පාළුවේ කෑ ගැහුවට හමුදාපති යුද්ධ ගෞරවය ඉල්ලන්න හදනවා කියලා ඒවා මට අදාළ වෙන්නේ නැහැ. එකන්ද මම දන්නවා මම කරපු වීරකම් ගැන අමුතුවෙන් අපට කියලා ඉවරලා ගෞරවෙ ඉල්ලන්න අවශ්‍ය නැහැ. අපි යුතුයකම් ඉෂ්ට කරා. අපේ ලේ දහඩිය කඳුළු මත පිහිටගෙන අවුරුදු 40ක් හමුදාවේ මම ජීවත් වුණා. ඒ සේවයක් කරා. ඒකාන්ද වීරසේකර වගේ කෙනෙක් මට වීරයෙක් වෙන්න හදනවා කිව්වට මම ඒ ගැන කලබල වෙන්නේ නැහැ. එයා හැම වෙලේම කියනවා සිවිල් ආරක්ෂක බටයෝ කරපු වීරකම් ගැන. ඒවා අපිට කියන්න අවශ්‍ය නැහැ. සිවිල් ආරක්ෂක බටයෝ 35000න් 30000ක් යුද හමුදාවට අනුයුක්ත කරලා හිටියේ. ඒකාන්ද යුද හමුදාවේ මෙහෙයුම් යටතේ සිවිල් ආරක්ෂක බටයෝ රාජකාරී කරා 5000ක් පමණ පොලිසියට අනුයුක්ත කරලා හිටියා. නමුත් වීරසේකර කවදාවත් සිවිල් ආරක්ෂක බටේන්ගේ පරිපාලනය කරා ඇරෙන්න. ඔවුන්ට වැටුප් ලබා දීම, ඇඳුම් කැඩුම් ලබා දීම කරා ඇරෙන්න කවදාවත් ඔවුන් මෙහෙයුම් වලට දෙවුවේ නැහැ. සිවිල් ආරක්ෂක බටේන් යුද්ධය අවසන් වුණාන් පස්සේ ඒගොල්ලෝ එදෙව්වා කොළඹ ප්‍රදේශයේ සමුන්නාසලා දකින්න ඇති. කානු හොදන්න, පිදලි කපන්න මේ සියල්ල උනේ එතුමා යටතේ තමයි. නමුත් අපේ ආණ්ඩුවක් ඇවිල්ලා තමයි සිවිල් ආරක්ෂක බටේන්ට විශ්වාස වැටුප් පවා ලබා දුන්නේ. වීරසේකර කියලා පුද්ගලයා එයාගේ පසුබිම දැක්කොත් නොම්බර එකේ තක්කඩිය. එයා සිවිල් ආරක්ෂක බටේන අල්ලගෙන 2010 යම්පාර ප්‍රදේශයේ ඡන්දය දිනුවා. ඊට පස්සේ සිවිල් ආරක්ෂක බටේන අල්ලගෙන අක්කර 100ක පමණ ප්‍රදේශයක් භූමි ප්‍රදේශයක් රජයේ භූමියක් බඩිරු වගාවක් කරා. ඒකෙන් ලැබුණ ප්‍රතිලාභ මුදල් ඔක්කොම එයාගේ බැංකු ගිණුමට දාගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 2015 සිවිල් ආරක්ෂක බටවම එකතු වෙලා මෙයා අම්පාරෙන් අන්ත පරාජය කර ලක් කරා. මෙයා චිත්‍රපටියක් නිපදුවා. සිවිල් ආරක්ෂක බටේගේ නම විකුණලා චිත්‍රපටිය නිපදුවා. ඒ චිත්‍රපටිය නිපදවල ඉවර වෙලා එයා කරේ ඒකේ නිෂ්පාදකයා මුදල් යොමු කරා. මෙයයි මෙයාගේ පුතා අර කොණ්ඩේවල යුනිෆෝම් ඇඳලා ඉන්න පුතයි එකතු වෙලා CD ගහලා චිත්‍රපටිය එළියට එන්න ඉස්සෙල්ලා විකුණනා. දැන් ඒ නිෂ්පාදකයා වීරසේකරටයි පුතාටයි විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. මට දෙමළ ඩෑෂ්බෝඩ් සල්ලි දුන්නලු. ඩොලර් 500ක් දුන්නලු. ලංකාවේ මුදල් දුන්නලු කෝටි එකමාරක්. මම ජනාධිපති වෙන චන්දිල්ලෙන්කොට මට ලංකාවේ මුදල් කෝටි 50ක් පමණ ලැබිලා තිබුණා. දැන් ඉන්න ජනාධිපතිලා පවා අපේ අගමැතිලා ඉල්ලනකොට සමහරට කෝටි 200 පමණ ආදාර ලැබෙන්නේ නැහැ. මට හම්බෙලා තිබුණා ඩොලර් ලක්ෂ 5ක් ලංකාවට ආපු මගේ නෑදෑයෝ සහ මගේ යාළුවෝ දීපු සල්ලි. ඒ සල්ලි බැංකුවක වෝල්ට් එකක තියලා තිබුණේ. අපි හොරගම් කරේ නැහැ. මාස 3ක් අපිට හම්බවුන්නේ නැහැ මාරු කරන්න. මම අත්තඩංගුවට අරන් ගිහිල්ලා මගේ වෙලා ඇමතුමා. මංගපත්තේ කොච්චරක් ගත්තද ඔබතුමාට දෙන්නේ නැතු? කියන් ඉන්නේ. පස්සේ පුද්ගලික හම්බලා කියන්න වීරසේකර මේ රටට නොයෙක් පොරොන්දු දුන්නා. ඊයේ තමුන්නාසලා වියත්මගේ ප්‍රබලිය දෙන්නේ මං හම්බලා මට කිව්වා අර වීරසේකර වගේ අවිධිමත් පුද්ගලියොත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. ප්‍රතිරූපේ ඒකයි තමුන්නාසලා පැත්තේ. ආපු ගමන් කිව්වා පළාත් සභාව හොසි කරනවා කිව්වා. ඊළඟට කිව්වා පාතාලයට අවිභාර දෙන්න කිව්වා. කියනක කට ගන්නම් බැරි ඉස්සලා පානදුරේ පැත්තේ පාතාලය වටේට වෙඩි දීවා. ඊකාට කිව්වා බුර්කාව තහනම් කරා කිව්වා. ඒවා මේ රටේ සිද්ධ වෙලා නැහැ. ජනතාවට හමුදා පුහුණුව දෙනවා කිව්වා. මහමොළකාරය අල්ලනවා කිව්වා. එයා කරන එකවද මේ කාලේ අපි දකිනවා අන්තිමේ වගේ පළ විපාක වලට තමුන්නාසලා රජයට අතුමුණ දෙන්න වෙයි. අත්තරංගුවට ගත්ත අපරාධකරුවා වෙන්න පුළුවන්. අපේ කාලේ අත්තරංගුවට ගත්ත අය මෙයා ගෙනහිල්ලා අතන මෙතන ගිහිල්ලා වෙඩි තියලා දානවා. මේවා පිරිමි කමටත් ලැජ්ජයි. මේවා නිවට වැඩ. මම ලාස්කෝපල් දුරයකට සුසු නැහැ කිව්වා. මට එයාට කියන්න තියෙන්නේ එහෙමනම් එයා කතා කරන්නේ ඇසිරෙන්නේ එයා රියර් ඇඩ්මිරල් කෙනෙක් නෙමෙයි. නවක කක්කුසියක් වැසිකිළියක් හොදන්නවත් ගැළපෙන්නේ නැති මිනිහෙක්. අවසන් කරන්න ගියා. එයා නළුත් අඳුරක් දෙන්න වෙනවා. නායක කසල සෝදක වීරසේකර කියලා. සරත් පොන්සේක මන්ත්‍රීවරයා මා සම්බන්ධයෙන් ඉතාම සාවද්‍ය බොරු චෝදනා රැසක් දැන් මීට විනාඩි කිහිපයකට ඉස්සෙල්ලා ඉදිරිපත් කළා. සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් සම්බන්ධ චෝදනා කරනවා නම් මෝෂන් එකක් අරගෙන තමයි ඒ වගේ චෝදනා කරන්න ඕනේ. විශේෂයෙන්ම මන්ත්‍රීවරයා සභාවේ නැති අවස්ථාවේ එහෙම චෝදනා කරන එක සජාතාරාත්මක නැහැ. ඒ නිසා අද මාතෘකාව වරාය නගරේ. ඒ නිසා මාතෘකාවෙන් බැහැරව මා සම්බන්ධයෙන් කළේ සාවද්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශය හන්සාඩ් එකෙන් ඉවත් කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මට පමණක් නෙමෙයි සමස්ත පාර්ලිමේන්තුවටම කළ අපහාසයක් හැටියට තමයි මා දකින්නේ. ඒ නිසා එය හන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කර අවශ්‍ය කටයුතු කරනවා. News First, ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්තිය.